සාමාන්‍ය සමයේ පසළොස් වන සතියේ සෙනසුරාදා මිකා දිවස්ප්‍රසාදිතුමාගේ පොතෙන්ගත් පාඨයකි. දෙවැනි පරිච්ඡේදය 1 සිට 6 දක්වා. සිය යහන්වල වැතිර නපුර උපා සිතන වත්තනායට වෙන විපතක මහත. පහන් වූ විට ඔවුන්ගේ අතේ බලය නිසා ඔහු ඒවා කරති. ඔහු තමන් ආසා කළ කෙත් බලහත්කාරයෙන් ගනිති. ගෙවල්ද පැහැර ගනිති. ඔහු මිනිසුන්ගේ ගේ දොරද දේපලද සොරා ගනිති. ඒ නිසා සමිධානන් වහන්සේ මෙසේ වදාරන සේක. නුඹලා සිට එවැනි විපත් පමුණුවන්නන්ට යෝජනා කරන්නේ මමය. නුඹලාට බේරෙන්නට නොහැකි වන්නේය. නුඹලාට උණුගුකමින් හැසිරෙන්නට නොහැකි වන්නේය. මන්ද ඒ නුඹලාට නපුරු කාලයක් වෙනු ඇත. ඒ කාලයේදී නුඹලා පිළිබඳ කතන්දරය විනාශයේ උපකාරණයක් වශයෙන් ගෙන ලතෝ නිද ගයන්නෝය. අපි නැත්තටම නැති වී සිටිමු කියමින් ඔහු මෙසේද කියති. දේශය අප අතින් පැහැරගෙන තිබෙන හැටි ඒ දේශය අප වහල්කමට ගත් අයට උන්වහන්සේ දීත් ඇත. එබැවින් සමිධානන් වහන්සේගේ සෙනඟ අතර දේශය නැවත බෙදා දෙන දවසේදී නුඹලාගෙන් කිසිවෙකුවත් එයින් කොටසක් නොලබන්නේය. දේව වාක්‍ය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුවිශේෂය. සුවිශේෂක මතෙවුතුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. 12 වන පරිච්ඡේදයේ 14 සිට 21 දක්වා. එවිට පරිසිවරු නික්ම ගොස් උන්වහන්සේ නසන්නේ කෙසේදයි කුමන්ත්‍රණය කළහ. ජේසුස් වහන්සේ එපවත් දැන එතනින් නික්ම ගියසේක. විශාල ජනකායක් උන්වහන්සේ පසු පස්සේ ගියහ. උන්වහන්සේ සියල්ලන් සුවකොට තමන් වහන්සේ ගැන ප්‍රචාරය නොකරන ලෙස ඔවුන්ට අණ කළසේක. එසේ වූයේ ඉසයස් දෙවැසිවරයා පවසන ලද කීම ඉටුවන පිණිසය. මෙන්න මා තෝරාගත් මාගේ මෙහෙකරුවා, මා සිත්ගත් මාගේ පෙම්වතා, මාගේ ආත්මානුභාවය ඔහුට ප්‍රදානය කරමි. එකල ඔහු විජාතීන් හට යුක්තිය දන්වයි. ඔහු කලහ කරන්නේ නැත, මොරගසන්නේ නැත. ඔහුගේ කටහඬද වීදිවල කිසිවෙකුට ඇසෙන්නේ නැත. ඔහු යුක්තිය ජයට පමුණුවන තුරු තැලුණු බට දණ්ඩක් බිඳින්නේ නැත. දුම් නගින පහන්තිරයක් නිවන්නේ නැත. විජාතීහු ඔහු කෙරෙහි බලාපොරොත්තුව තබති. සුවිශේෂ වාක්‍ය එසේය. ක්‍රිස්තුනි ඔබට ප්‍රශංසා වේවා.